අරුණ භික්‍ෂ නමකගේ කතාව. මෙසේ අසන්ට ලැබේ. සම්පත්පිරි ජනයාගෙන් යුක්ත වූ නිත්‍යශස්්‍ය සම්පත් ඇති මනා භික්ෂුවන් වහු බහුල වූ සැපවත් රිතුගුණ ඇති හැම දිසාවන්නේ පතල කීරිතිය ඇති. හැම කල්ලෙ රම්ය වූ ස්‍රද්ධාවත් උපාසක පිරිසෙන් යුතු සුරට්ට ජනපදයෙහි ප්‍රකට ගමක ආවාසයක එ තරුණ භික්‍ෂු නමක් වසයි. ප්‍රමාද විහාරි වූ හෙතම භික්‍ෂු නාමය දරමින් රාත්‍රිය කාලයෙ කැමති තැන්වල ඇවිදිමින් ප්‍රකට ලෙසම සිිකපද මරින් නෙක්විය. මෙසේ වසන ඔහුගේ භාරියාව ගැප් ගත්තීය. හෙතම ගැව මහොකුරා ගෙවිටේ ස්ත්‍රියගේ මවගේ ගෙට කදවාගෙන ගියය ඇ අතර මඟදී පඳුරු අතරට වේ දරුවෙකු වැදී. භික්ෂනම ලෙයින් වැකුණු දුගද හමන විරෝප වූ ඇදක සංවේගයට පත්ව පිළිකුල් සංඥා උපදවා මෙසේ සිදී. මේ පණු සමෝහයාගෙන් ගැවසේග ශරීරය පිටසමින් වැසී මනෝඥා කාරයක් දක්වයි. මම ඇතුලත නොදකිමින් පිටතැෑලේ සිටියම. මේ සිරුර යටින් පතුල්වල පටන් උඩින් හිසකෙස් දක්වා මලයෙන් පිරුණු අපිරිසිුදු දුර් ගාන්ධ ඇත්තක. මේ සිරුරෙහි කෙස් ලොන් නියද සම්මස් යනමොහුවේති. මෝහයම් මේ සිරුරෙහෙඇලොුන් කරති. මම අද තත්වූ පරිද්‍යයෙන් මෙහි ඇතුළතසු භාවයේ දකිමි. මෙහි ඇතුළත ගොුණු මරණ තැනකමෙන් ලේද මත්්ද සද විදිදුරුදවෙේති. මේ පිළිකුල් කටයුතු හරයක් ඇති සරයේරයට නින්දා වේවා. මේ හැම නොනැත් අං විසින් දුරු කරන ලද්දකි. හැම ඥාණයංවිසින් සෙවුනා ලද්දකි. මම පෙර මෙවැනි කුණු කයික ඇලේ සිටියමි. විපරීට වූ සිති මුලාවී රාගේ මැඩුනේවේ. සියලය හැරතමා මේ කුණු කයිහෙ ඇලනු මම බුදුසස්ම ලැබ නපුරු ජීවිතයක් ගත කළින්. මාගේ ප්‍රමාදී ගමනින් සිද වූදය හැරදමා නැවත පැවිද්ධ ලබාගෙන බුද්ධානු ශාසනය පිළිපදින්නෙමි. රාගදේ සමලාදී ක්ලේසියන්ගෙන් කිිලිට වූ මම සදහම්තොටට ගොස් ඒ කිලිටු සෝදා හරින්නෙමි. මෙසේ සිතා හෙතම සිත දැඩි කොටගැෙන සංවේගබහින් තැවුණේ පැවිද්ව සඳහා සිත යොමු කළේය. එතම මෙසේ සිත අසුපසංගාමනෙ එහිෙකුට ඒ ස්ත්‍රිය මවගේ ගමට ගෙනගොස් නවත්වා චිත්තගෝ නැමැති විහාරයට ගොස්. එහි වසන සඩභිච්ඥා ලාබී සිිද්ගවනන්තෙරුන් වහන්සේ වෙත එල පැවිත්දල්වී. ලේෂ නැමැති ග්‍රාහක සතුන්ගෙන් යුක්ත වූ දරුණු සංසාර සාගරයහි කාමාදී සඩ පහර සතරින් පාමී යන මා දහන් නැමැති නැවෙෙන් බේරාගතමැනවී. මාගේ බැමි සිදීම සඳහා මට බුද්ධ ධරමය දෙනු මැනෙවි. රාග දේසමෝහ ගින්නෙන් නොසං සිදුනු දාහ ඇතිව දීර්ඝ කාලයක් සසර ඇවිදින මට දහන් නැමැති පැන් දෙනු මැනවි. නැවත කෙලෙස් ඉපදීම නැමැති රෝගයෙන් පීඩිතව කලේසියන් වසින් කනු ලබන මට දහම් බෙහෙත දෙනු මැනෙවි. ප්‍රපාතියක වැටෙන්ට සිටිල්ලා වූ අනාත වූ දුකයි වූමා අනුකම්පාස් සහගත සිතෙන් නවත්වා ගනු මැනවි මාදයාගේ වසගයට පත් මාගේ දෝෂය ම ඉත්මවා ගියේය. ඒ සියල්ලෙ ඉවසා මා පැවිදි කරනු මැනවේ. මෙසේ යාඥා කරන ලැබූ තෙරුන් වහන්සයහු පැවිදි කරේය. හෙතම පැවිදිවී වනේහි ගස්මුල් ලසල තනිව වසමෙන් උත්සාහ කරන්නේ මාර්ග පලාදිගමයක් නොකළ හැකිුව පෘථ්ජනය එෙක්වම නොබෝ කලකදේ කලුරියකොට. වනයෙහි ගස්කරුවක ඕපපාතික මිනිස් දරුවෙක්ක උපන්නේය. එක්තරා භික්‍ෂුන් වහන්සේ නමක් කොහුදක් ගෙනවුත් චිත්ත නාගතරුන්ට දැන්න්නේ දුට ගනෙහිම තෙරුන් වහන්සේ හැඳින ඒ භික්‍ෂුන් වහන්සේට මෙසේකිය මේ ලනෙහි තබාම ලදරුවා පෝසණය කරව මෙතම මහා වීරේෙක්ද ජානවැඩු අභිඥාලාභියක්ද වන්නේය මෙතෙම හැම ආගමයන් ඉගන බුදුසස්න අබෝධ කරගෙන ධර්මාර්ථ දෙක්ක දක්ස වූයේ විශාරද වූයේ පරවාදයම් බිඳ බොහෝ තීර්තකයම් මැඩ පවත්වා ධරමමාරගේ පහදාදී නොයෙක් දෙන පැවිදි කරන්නේය. එක් වරක් වැදූ ලෙං් වැකුණු ස්තිිය දැක සංවේගයට පත් හෙතම මාරග පලයන්ට පැමිණන්නේ. භික්‍ෂු නම තෙරුන් වහන්සේගේ කී මාසා ලදරුවා කාමරයක දමා පෝසණය එක් කළේය. මෙසේ වැඩන හෙතම සත්හවිරිදි කාලෙහි තෙරුන් වහන්සේ සමීපෙහි පැවැදිව රහත්ඵලය ලැබීය. සඩභිද්ඥාවන් හාසව් පිලිසිබියාවන් ලැබසියළු බුද්ධ ධර්මය වටහා ගත්තේය. චිත්තාාව තෙරුන් වහන්සේ පිරිණෙවෙී පසු උන්වහන්සේ බොහෝ භික්‍ෂුවන්ට ආචාරයෙක්ව වී ඇතිතාක් සිට පිරිනිුවන් පැවේය පිරි නිවෙන්නට පෙර සත්තලක් පමණ අහසර නැග අහසේ හිඳගෙන මේ ගාතාවන් කීය බුදුරජාණන් වහන්සේ ධරමය සංගරත්නය කෙරෙහි හෝ මාර්ගයේ හෝ ප්‍රතිපදාවී හෝ යන් කෙනකුන්ට සැකයක් ඇත්නං මා විචාරුණු මැන භික්‍ෂුවන් වහන්සේලා මෙසේ කියීය බුද්ධදී රත්තත්නෙහි අපට සැකයක් නැති ඔබ විසින් පූර්ුවයේදේ කිනම් කරමයක් කරන ලද්දේද. අහසෙහෙම සිටි හෙතමේ මෙසේ කියය මම පෙරශ්‍රමන නම දරන්නාව දුස්ස එලයක්වීමිය. ප්‍රමාදයට පැමිණි ඒ මම සුරට්ට පෙදෙසෙහි විසුවමිය. මම සඟවා නොගත් පෞකම් ඇත්තෙක් වීමිය. මාගේ වරදිීතා ප්‍රකට විය. මම පින් ඩැස්කිරීම් පිණස නොව බුදු සස්නෙහි ජීවිකාව කළෙින්. හැම දෙනම මා භික්‍ෂුවන් වහන්සේලාට කටුවක්මෙන් රිදවන්නකය දැනගත්ත. මෙසේ ප්‍රමාදීව වසන්නාව මාගේ අඹුව දරු ගැබ් ඇත්තී විය. වදන්නා වූ ඇ දැක මට කාම හේතුවයෙන් බයක් ඇතිවිය. එයින් සසර කලකිරුණු මම චිත්තාව පරුවතයට ගීමේ. නැවත පැවිදිව වූ මාගේ සිත වනයහිම ඇලුණිය. එයින් චිත වූ මම. ඕපපාතිකවමස් දරුවගේ රූපයෙන් ගසක කරුවකෝපන්නමි. මාදුතුවක් භික්‍ෂුවන් වහන්සේ නමත් මා ගෙන ගොස් චිත්තාාව තෙරුන් වහන්සේට පෙන්වා ඒ තෙරුන් වහන්සේගේ අවවාදය ලෙස කරුණාවමා පෝෂණය කළේ වැඩවිය පත් මම ඒ තෙරුන් වහන්සේ සමය පෙහි පැවැදිව කල් නොයවාම රහත් පලය ලැබේ. සංවේග කටයුතු දෙේහි සංවේගයට පත්වීම මෙසේ මහත් බලදායි වේ යයි ලෝකවිදුූ බුදුරජාණන් වහන්සේ වරන්නා කලසේක. මෙසේ ඒ රහත්තෙරනම අහසෙහි හිඳගෙන තමා කළ කරමයක්ත් කරම විපාකයක්ත් ප්‍රකාශ කළේ. මෙසේ පෞකමහි නොයෙක් දොස් ප්‍රකාශ කළයේ රහතන් වහන්සේ ප්‍රද්ධි බලයෙන් අහසෙහි සිටීම හිඳීම හොවී මහා, සක්මන් කිරීම පොළොවේදීමෙන් කොට පාතිහාරය දක්විය. මෙසේ ඒ තෙරුන් වහන්සේ රිද්ධිබල පෙන්වා පිරිනිවන් පෑසේක. එහෙයින් ශවල්පවූ සංවේගය යහපත් ගුඩ එලවන්නේ යැයි දත යුතු. කන්ටසෝල පටුනෙහි උපන් පට්ටකෝටි විහාරවාස ආචාරය දම්මනන්දිී තෙරුන් වහන්සේ විසින් කරන ලද සීහලවත්තුවේ, විසිවැනි කතාව නම දෙවන පරිචේද නමයේ